ඕනි මිස්ටර් දයන් එක්ක එකට එක කරන්න නෙවෙයි ෆියෝනා. මගේ පාඩුවේ වැඩ කරගෙන ඉන්න. පුළුවන්කමක් තියෙනවා නම් මට ඒකට උදව් කරන්න. මිස්ටර් වික්‍රමනායක මහේන්ද්‍ර අංකලෙක උඟක් හිතවත් එකේ ඔයා තාතලව කෝල් එකක් දුන්නා නම් හරිනේ. තාත්තා ඉතින් නීතියට පිටින් මැරෙන්න වැටලා ඉන්න මිනිස්සෙකුට වතුර උරක්කක් දෙන්නේ නැණ ෆියෝනා. ඒක ගැන කතා කරලා වැඩක් නැහැ. Good afternoon, Lakmini. Oh, man, kathakalit. E karanawata ma thamai Lakmini. Ane please. Mata karana udawwak hatiyata salakala. Metana thina job walin ekak hiruta denna. Please, Lakmini. එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ලක්මිනි. මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ඒ වගකීම මම බාර ගන්නවා. අනේ ප්ලීස් ලක්මිනි. ඔය ඩ්‍රයිව් කරන ගමන් නේද ඉන්නේ? ඔකේ ඔකේ. එහෙනම් මම තව පැයකින් විතර ගන්න. ඔකේ. තෑන්ක්ස්. වාඩි පිසුදු වදල්ලා. මෙහෙට පත්තු වෙන වෙන පිළිට දෙන්න ගිහිල්ලා පෞල් පිටිම ගෙදර ඉන්නේ මේ. ඉලගත්තා කියලා කිව්වේ දැන් අපි මොනවා හරි කතා කර කර ඉඳලා හංග ගත්තයි කියලාද? මේ අවුරුද්ද කිට්ටෙන්ද බෝනස් කවද විතර දෙයිද කියලායි අපි මේ කතා කරගෙන හිටියේ නේ. ඇත්තට අර සිනත් බා ෆිල්ම් එකට කෝල් කරලා 10 වෙනකට බඩු ටික බුක් කරනවා. ෆියෝනා කෝල් සාව ටාන්ස් කරන්න. සෙද්ද මන්ද ෂියර කොලා තන්ස කරන්න. බැලු බැල්මට නම් මට නම් ඒක ගේකුත් නෙවෙයි. දැන් ටුට්ට ක්‍රිසෙල් ඔයා කිව්වනේ බෙඩ්රූම් එකේ බාත්รูම් එකේ තියෙන කතා. ඒ දෙක විතරක් නෙවෙයි. ඒකේ පොඩිවට කිචන් එකකුත් තියෙනවා. මං කිව්වේ ගයක් වුණාම පිළිවෙලකට තියෙන්න දෙපයි. පුංචිවට තිබුණත් ගයක් වුණාම ගයක් විදිහට තියෙන්න දෙපයි යක්කේ. කාට මොකට හදනවද කියලා ඔක හොයා ගන්න ඕනේ මල්ලියේ. හංගන දෙයක් තියෙන ඉඳන් හොරරාස කරන්නේ. මට කෝල් සවත්තාල ලියා ගන්න. අයියට ඇහුණද? එයා බීරෙක් නෙවෙයි නම් ඇහෙන්න ඕනේ. ඔයා බ්ලෙන්ඩර් එකට වතුර දාන කොටත් එයා මෙතන. ඇහුණ වෙන්න බෑ. ඇහුණ නම් එයා එවිලිම හාරවසනවා. එයා එල් වතුරත් නිමලබන මනුස්සයනේ. වෙලාව ආවහම හාරලා අවුස්සයි.
මට එන්න එන්නම ගෙදර ජීවිතේ නීරස වෙනවා මම. ආයි අම්මයි තාත්තයි එක වහලක් යට එකට ජීවත් වෙන හතුරු වගේ. පෝපිරණ කතා කියන්න එපා. ඔයාගේ හිත රිදුනට පෑරුණාට අම්මයි තාත්තා හැමදේම කියන්නේ කරන්නේ ඔයාගේ යහපතට. එතකොට එයාලා ඔයා මගෙන් ඈත් කරන්න හදන්නේ මගේ යහපතටද? ආ අපිට නොපිරුණාට අපි අතර තියෙන මොකක් හරි නොගලපීමක් අම්මටයි තාත්තටයි පේනව ඇති අයියා. දරුවෝ ජීවිතය හදාගන්නේ දෙමෝපේදියා බලලා කියන නෑම. එහෙම බැලුවොත් ඕගලංගෙ දිරින් මටයි අකමැති වෙන්නේ. අනේ ඔක දැන් නවත්තන්න අයියා. අම්මට තාතර දෙස්දවල තියෙන පෞකාර මිනිස්සෙක් වෙන්න හදන්න එපා. අපේ දරුවෝ ඉන්න කාලෙක අපි උනත් එයාලා ගැන හිතන්නේ අද අපේ අම්මා අප්පච්චි අපි ගැන හිතන විදිහට තමයි අයියා. ඔයා මෙහෙම මගේ අම්මයි තාත්තා ගැන හිතුවට ඒගොල්ලෝ එහෙම වාගෙන හිතන්නේ නැහැ අමා. අද හෙට නොවුනත් කවද කොහොම හරි ඔයාගේ අම්මයි තාත්තයි මං ගැන එහෙම හිතයි. කෙල්ලව යන තැනකට අරලලා ගෙදර යනවා. තාත්තා මං මේ මම එකම දේ දෙපාරක් නොකියන විදිහට තමුන්ට අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නෑනේ. අයිය අයියෝ. අපි යමු මම. යන ගමන් සැලොන් එකෙන් හෙලනන්ට තරන් යද්දි මං ගෙලියට ඇවිලිඳින්නේ. තාත්තා නේද කතා කළේ? ඔව්වම පුංචි වැඩක් මතක් කරා. මට විදක හිතනවා පුංචි මහත්තයෝ මහජෝඩුව කෙල්ල දෙන්න ගෙදරින් පිටත් කළේ කොළඹදීම උන්ගේ මංගල්‍ය ගන්න කියලා. දෙන්න කොළඹදී කතාද බැඳලා අහක් වෙලා
ධර්මල්ල ලැබුණට පස්සේ හීන් ජීරු ගමට එන්න දාන ඉන්නවත් දන්නේ නැහැ. එතකොට ඉතින් පුංචි මහත්තයා වුණත් අපේ ගමේ ගොඩේ කීයකට පට්ටල් වෙලා ඉවරයිනේ. නිකන් හරියට ජොබ් එකට යනවා වගේ බිෆෝ 9 o'clock ෆියුනලක ගීගා. ඒ සනාර නිකන් සැකයි වගේ නං ෆියුනලගේ අල්ලපු ගෙදර එකකින් අහන් ඌමාව දැක්කා. හරි හරි දැන් මොකද උනේ කියලා කියන්නකෝ. උනේ කියන්නේ සනා මේකයි උනේ. මම ගිහිල්ලා බය භාගයක් යනකොට වෙංගල ආව මොටෝ බයික් එකක්. ඔයස් ඒක අපික ගැහුව ගිහිල්ලා මෝ ආපහු ගැහුව බෙල්ල එක. ගැහුවා විතරයි. මෙන්න නාලා කියලා තෙත කොණ්ඩේ කඩාගෙන ෆියෝනා එනවා මෙහෙම. ඇවිල්ලා එළියට ගේට්ටුව. දැන් මම අපොන්සයා ගේ ඇතුළට ගියාද? නෑ නෑ. කොල්ලා ගෙට ගියේ නෑ. කෙල්ලා ආව එළියට. කෙල්ල එළියට ආවා විතරයි. කොල්ලා ඩග්ගල මෙන් පලා මිටියක් ගත්තා. ෆියෝනාට දුන්නා. ඌ පලා ගියා. පියුණ පලා මිටිය ගත්තා ගෙට ගියා. දැන් සෑමකල් මේ මෙච්චර ලකු මේ පලාකාරයෙක් ආපු කේස් එකක් ගැනද? ඔව් ඔව් ඔව්. දැන් මං එතෙන්ට ගියාට පස්සේ හාහා පුරා කියලා ඉස්සෙල්ලම ආවේ පලාකාරයා. ඉතින් ඔයා මට කිව්වනේ බලා ගන්න කියලා. මට පලා ගන්න කිව්වේ නෑනේ. ඔයාරත් ඉතින් බොනවයි රේස් දානවයි අරෙන්ද වැදගත් විදියට අනුන්ගේ දෙයක්වත් හොයා ගන්න බෑ. මේ අනුන්ගේ දේවල් හොයන එකේ තියෙන වැදගත්කම මොකක්ද? බු ඌරේ තමයි. පලාගාරය ගිහිල්ලා තව පැය භාගයක් වගේ යනකොට අවුරුදු 20ක 25ක වගේ හැන්සම් කොල්ලෙක් බයික් එකක ඇවිල්ලා නැවතුන ගේට්ටුව ළඟ. ඒ පාරම මොකද? කිරිකාරයද පත්‍රකාරය? පත්‍රකාරය පත්‍රකාරය. හරියටම හරි. බලන් හිටිය වගේ කිව්ව කොහොමද දෙක්කේ? පත්‍රකාරය ආවේ. අනේ මේ සෑමක. ඔව්. මට මගේ පාඩුවේ ඉන්න දීලා. ඔව්. දැන් ඔයා යනවද? ඈ? අර මේක ගැන හිංසිර හිත කතා කරමු. ඔව් හරි හරි හරි. මම අර මේ අර අප්ඩේට්ස් ටික දෙන්න ඕනේ හින්දායි මම ඔය මේ පලාකාරයගෙන්ම පටන් ගත්තේ. දැන් මට මොන මගුලක්වත් අහන්න ඕනේ නැහැ. හරිද? හරි. මං කිව්වනේ. ඔව්. අපි මේක ගැන හිත කතා කරමු. හිත කතා කරමු. හිත කතා කරමු. නෑ මං කිව්වේ මේ අර හිරු එහෙට ගිය විදිහ එකපාරටම කියනකොට නිකන් බෝරින් වගේ දැනේ කියලා තමයි අර වටෙන් ආවේ ලස්සන කරන්න කතා. හෙට කතා කරමු. ඔකේ. මොකද කිව්වේ? නෑ. මං කිව්වේ මේ හෙට කතා කරමු. හෙට කතා කරමු. හිමින් කතා කරමු. වැඩක් නෑ. ඔකේ මොකද හිරු ආවා කියලා? නෑ මං කිව්වේ හෙට කතා කරමු. නිදාසෙ හිමින් කතා කරමු. සෑමකල් හිරු ආවේ තනියමද? තනියම තනියම. ඔහු හයියෙන් අහන්න එපා. තනියම ආනේ. තට්ට තනියම ආනේ. කීයටද? වෙලාව මේ 10ට 10 මා 10 මාට වගේ දැන් 11 12ට ඉස්සෙල්ලා කොහොම හරි 12ට ඉස්සෙල්ලා ආවි. 12ට ඉස්සෙල්ලා. 12ට ඉස්සෙල්ලා. ඇවිල්ලා ගියේ කීයටද? එළියට ගියේද? ඔව්. එළියට ගිය වෙලාව නම් හරියටම මට මතක නෑ. හැබැයි කොහොම හරි හිරු ඇතුළට ගිහිල්ලා පැය භාගයක් යනකොට පොඩි එකයි වැඩකාර කෙල්ලයි කටි ගියා. ஆ
සීතලට කකුල දිගේ බේරනකොට මම දැනගත්තා බිත්තරේ ගියා කියලා.